දැන් අද දුරගමන් සේවා බස් 400ක් තෙල් නැතිව ගරාජ්වල කියලා සිරස්තලයක් අපි දකිනවා. ඉන්ධන හිඟය හේතුවෙන් අන්තර්පලාත් පෞද්ගලික බස් රථ 400ක පමණ ගමන් වාර ඊයේ අවලංගු කිරීමට සිදු වූ බව අන්තර්පලාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති සරත් විජිතකුමාර මහතා සඳහන් කර සිටිනවා. දිනෙන් දින මෙම අර්බුදයේ උග්‍රවන බවත් ඒ සඳහා විසඳුමක් ලබා දීමට බලධාරීන් තවමත් අපොහොසත් වී ඇති බවයි ඔහු කියා සිටින්නේ. ඉතින් ඇතැම් ඉන්ධනහල් බස් රථ සඳහා සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත් වී ඇති බව ඔහු කියනවා. ඉන්ධන හිඟය හේතුවෙන් කොළඹ ඇතුළු පිටපළාත් බස් රථ සේවාවන්ට ඊයේ දිනේ දැඩි බලපෑම එල්ල වූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජයරත්න මහතාත් කියනවා. ඉන්ධන ලැබෙන පරිදි බස් රථ ධාවනය කිරීමට පියවරගෙන ඇති බවත් ඔටෝ ඩීසල් නොමැති වීම හේතුවෙන් ඇතැම් බස් රථ සඳහා සුපර් ඩීසල් ගැසීමට පියවරගත් බවත් ඔහු කියනවා. ඉන්ධන හිඟය හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන සේවාද ඊයේ දිනේ දැඩි බලපෑම ඇති කළ බවයි භාණ්ඩ ප්‍රවාහන සේවා හිමිකරුවන් කියන්නේ. ඉන්ධන නොමැති වීම හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරුහුමල් ඊයේද වසා තිබුණු බව දක්නට තිබෙනවා. ඇතැම් ඉන්ධන පිරුහුමල් අසල ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිම්ද ලැබුණා. අපි දැක්ක නුවර පාරේ කොළඹින් පටන් ගත්තාම නුවර දක්වාම සියලුම ඉන්ධන හල්වල දිගු පෝලිම් දැක ගන්නට හැකියාවක් ලැබුණා. ඩීසල් වලට පෙට්‍රල් වලට දිගු පෝලිම් නිර්මාණය වී තිබුණු ආකාරය